අපි නිමල් සිරිපාසිල්ල මැත්තුමාට අපි එතුමා නඩුවක් පරලා දිවිනවා. ඒ නඩුවේ එතුමා අභ්‍යාචනාධිකරණයේ සිවිල් අභ්‍යාචනාධිකරණයේ එතුමා යම් තීන්දුවක් කරන් තියෙනවා. ඒ අනුව එතුමාව අපි අද මධ්‍යම කාර්ය සභාවට ගෙන්නන්න කටයුතු කරනවා. නමුත් එතුමා දාවේ නැහැ. අනිත් අය සම්බන්ධව විශේෂයෙන්ම එයා අපිට ලිපියක් කියවලා තිබෙනවා. එයා නඩු පැවරීම සඳහා කටයුතු කරනවායි කියලා. විශේෂයෙන්ම අපි ඒ නඩු තීන්දුව අනුව තිබෙන කාරණේ අපි විශේෂයෙන් අභ්‍යාචනාධිකරණයේ දුන්න නඩු තීන්දුව සිවිල් අභ්‍යාචනාධිකරණේ ඒ සම්බන්ධව සාකච්ඡා කරලා පක්ෂයේ ගරු සභාපතිතුමා විදියට අපි ගෙනාපු සංශෝධනය අනුව තමයි ඒ ලිපිය එතුමා ඇරලා තියෙන්නේ. එතකොට ඒ අනුව එතුමා ඒ ලිපියේ තිබිච්ච කරුණු ඉවත් කර ගැනීම සඳහා නැත්නම් ඒ తాවකාලිකව පක්ෂ සමාජිකත්වයේ තහනම් කිරීම අත්තිටුවීම නැත්නම් අත්තිටුවීම අපි ඉවත් කරගන්න බව දැනුම් දුන්න අපේ මධ්‍යම කාර්ය සභාවට. ඒ අනුව ඒ ලිපිය එතුමා යවයි. එදිනින් පසුව ඊළඟට ඒකෙන් අදහස් වෙන්නේ නැහැ පසුගිය කාලේ අපි ගත්ත මධ්‍යම කාර්ය සභා තීන්දුව. ඒ කියන්නේ ආණ්ඩුවට යාම සම්බන්ධව අපි ගත තීන්දුව අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අය ගියේ එක වැරදි කියන මතය අපි තවමත් ඉන්නවා මධ්‍යම කාර්ය සභා විදියට. ඒ සාකච්ඡාව තමයි අද සිද්ධ වුණේ. ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ලෙස එතුමා මධ්‍යම කාර්ය සභාවට ඒ එතුමා මෙහෙම ලිපියක් යවන බව දැනුම් දුන්නා. ඒ දැනුම් දීම තමයි අද සිද්ධ කරන්නේ. අපි එකේ තියෙන කාරණා ගණනාවකට විරුද්ධත්වය අපි ප්‍රකාශ කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ හදන්නේ නැවත මේ රටේ මාධ්‍ය නිදහස. දැන් අවුරුදු ගාණක් තිබුණ මාධ්‍ය වලට තිබිච්ච අපරාධ නඩු පවරන්න තිබිච්ච කාරණය 2001 ආණ්ඩුව තුළ ඉවත් කරා. නමුත් දැන් මේ ගේන හදන පනත තුළ පැහැදිලිව අර ත්‍රස්තවාදී වැළැක්වීම පනත විකාශන අධිකාරී පනතට ගේනවා වගේ වැඩක් තමයි දැන් මේ කරන්නේ. එනිසා මාධ්‍යවේදීන් ත්‍රස්තවාදීන් ලෙස සලකලා අත්අඩංගුවට ගන්න පුළුවන් තරකට මේ පනත ගැනලා තියෙනවා. එනිසා අපි එකට සම්පූර්ණ විරුද්ධයි. අපි අපේ විරෝධය පළ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ගන්නා වූ ඕනම ක්‍රියාමාර්ගයකට අපි අපේ සහයෝගය දෙනවා. මොකද මේ රටේ මාධ්‍ය මර්ධනය කිරීම මේ ආණ්ඩුවේ මූලික කාරණේ බවට දැන් පත් වෙලා තියෙනවා. මොකද ඔවුන්ට මූණ දෙන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා ජනතාවට. මේ ඇතිලා තියෙන තත්ත්වයන්ට නිවැරදි විදියට විසඳුමක් දෙන්න බැරි වීම තුළ. එනිසා මාධ්‍ය මර්ධනය සඳහා අවශ්‍ය කරන පනත් කෙටුම්පත් ගේන එක පැත්තකින්. අනෙක් පැත්තෙන් ඔබ දන්නවා උද්ඝෝෂණ මර්ධනය කිරීමට නැත්නම් තිබෙන අපේ ආණ්ඩු විරෝධය මර්ධනය කිරීමටත් වෙන වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. මේ පනත් සියල්ලම ගේන්නේ රට මර්ධනකාරී අනපනත්තුකයකට හිර කරන්න. එනිසා අපි ඒකට විරුද්ධයි.